Multilac, color the world Sri Lankan. දැනට අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවේ රැඳවුම් භාරයේ සිටින මාගේ සේවදායකු සහ මාගේ සේවය ලබන්නේ කෝන හැමෝම ගණිත් මදුසංක එහෙම නැත්නම් හැමෝම මදුරණ පොඩි ලසිත් කියන තැනත්තාගේ ජීවිතය සම්බන්ධයෙන් ලැබුණා වූ සැකයක් සම්බන්ධයෙන් මහ ජනතාව දැනුවත් කරන්න අපිට ආරංචි අපිට සැකයක් ඇවිල්ලා තිබෙනවා මේ ජනිත් මදුසංක යන ඇව CID බාරයේ සිටීමෙන් පසු ඉදිරියේදී ඔහුට ලබාගෙන තිබෙන මේ රැඳවුම් නියෝගයේ නීති අනුකූල නොවන රැඳවුම් නියෝගයේ ඉවත් වීමෙන් පස්සේ ඔහුව වෙනත් පොලිසියේ ආයතනයකට බාර දීලා ඒ පොලිසිය ආයතනයේදී විවිධ ක්‍රමවල ප්‍රයෝග කරගෙන ඔහුගේ ජීවිතය විනාශ කරන්නට යනවා කියලා. අපි දන්නවා මාකොදුරේ මදුෂ් එහෙම නැත්නම් මදුෂ් ලක්ෂිත යන අය 2020 ඔක්තෝබර් 20 වෙනි දිනත් ඒ වගේම තාරක පෙරේරා යන අය මැයි 13 වෙනි දිනත් ජනිත් මෙලාන් හොත් උරු ජුවා කියන කෙනා මැයි 11 වෙනි දිනත් ඒ වගේම මේ බොහොම ළඟදී මේ ලසන්ත ටින්කරින් ලසන්ත කියලා හැමෝම ප්‍රසිද්ධ අඳුරන යන තැනත්තා නොවැම්බර් 26 දිනත් පොලිසියේ අත්අඩංගු ඉදිද්දි තමා ඝාතනය කරලා තියෙන්නේ. ඉතින් මේ ශ්‍රී ලාංකික පුරවැසියන්ට අයිතියක් තිබෙනවා පොලිසිය මගින් වෙඩි නොකා ඉන්න. අයිතියක් තිබෙනවා පොලිසියෙන් මිනිස්සුගේ ජීවිතය ඉවර කරන්න බැරි වෙන්න ජීවත් වෙන්න අයිතියක් තිබෙනවා. මේ අයිතිය උදුරා ගන්නට මේ අපේ සේවදායකින් උදුරා ගන්න සූදානම් තියෙන බවට අපිට සැකයක් මතු වෙලා තිබෙනවා. ඒ වගේම ඔහුගේ අවසරය පිට ඔහු දුන්න උපදෙස් මාධ්‍යයට කියන්න මම බලාපොරොත්තු වෙනවා. එනම් ඔහුගේ ජීවිතය ඉදිරියේදී යම් උපක්‍රමයකින් ඔහුගේ ජීවිතය විනාශ කරන්න සැලසුම් කරලා තිබෙනවා කියලා. ඔහුගේ ඔහුර නිසි අධිකරණ ක්‍රියාමාර්ගයෙන් තොරව නඩුවකින් තොරව ඉතාම ලඝු කොට ජීවිතය අරගන්න සූදානමක් තිබෙනවා කියලා. ඉතින් මේ කාරණාව මහ ජනතාවට සහ මාධ්‍යයට ඉදිරිපත් කිරීම මම හිතන්නේ ඒක යුතුයකමක්. මොකද මහ ජනතාවට දැනගන්න අයිතියක් තිබෙනවා මහ ජනතාවගේ ජීවිත සුරක්ෂිතයි කියන කාරණාව. මගේ සේවදායකයා වගේම මං වගේම දුවදරුවන් වගේම අනිත් ඉන්න හැම කෙනාගේම ජීවිත සුරක්ෂිත වෙන්න ඒ ජීවිත ආරක්ෂා කරන්න පොලිස් දෙපාර්තමේන්තුව වැඩිලා තිබෙනවා. නමුත් යම් යම් පොලිසිය නිලධාරීන්ගේ තිබෙන ඕනාකම් පාවලට මිනිසුන්ගේ ජීවිත පිළිගන්න කිසිම පොලිසිය නිලධාරියෙකුට හැකියාවක් නැහැ. අපි දන්නවා පොලිසියේ ඉන්න බහුතරයක් ඉතාමත් විනයගරුක ඉතාමත් සුපිරි චරිතයන් තිබෙන පුද්ගලයන්. එහෙනම්ුත් ඒ පිරිස අතර ඉන්නවා යම් දූෂණයන් වලට යම් නීති විරෝධී කටයුතු වලට මැදි වෙලා ඉන්න අයවලුන්. එවැනි අයවලුන්ගේ ක්‍රියාදාමය තමයි මේ අත්තරණුගේ ඉන්න සැකකරුවන් ඝාතනය කිරීම. ඉතින් අපි ඉල්ලා සිටිනවා මේ පොලිස් පොත්තුමාගෙන් ඒ වගේම අපි ඉල්ලා සිටිනවා මේ සම්බන්ධයෙන් කටයුතු කරන සියලුම ආයතන වලින් සැකකරුවන්ව අදැදුම් නියෝගයක් බාරේ ඉන්න සැකකරුවන්ව පොලිසිය අත්තරණුගේ ඉන්න සැකකරුවන්ව ගේ ජීවිතවලට ආරක්ෂාව තහවුරු කරන්න මේ ශ්‍රී ලංකාවට ඉතා හොඳ නමක් ගෙන දෙනයක් නෙමෙයි මේ ශ්‍රී ලංකාවට ඉදිරියේදී අන්තර්ජාතිකව සහ දේශීය වශයෙන් රාජ්‍ය පාලනය අප්‍රියතාවයට ලක්වෙන්ට වූ කාරණාවක් වෙයි. මම විශ්වාස කරනවා මේ කාරණාව සම්බන්ධයෙන් දේශපාලඥයන්ගේ මැදිහිමක් නැහැයි කියලා. කෙසේ නමුත් මේ කිරීමට සූදානම් වෙනයි සැකමතු වෙලා තිබෙන කාරණාව අපි මහජනතාව ඉස්සරහ තබනවා. අපිට සැකමතු වෙලා තිබෙනවා මේ පොඩි රැසිත් කියන කෙනාව ඉදිරියේදී ආයුධයක් පෙන්වන්න අරන් ගිහිල්ලා කැලෑවකට බහින්න යනවා. ඒ කැලෑවට බහින අවස්ථාවේදී සර්පෙක් කාලා ඒ අය මේ යන්ට යනවයි කියන කාරණාව සම්බන්ධයෙන් අපිට සැකයක් මතු වෙලා තිබෙනවා. මොකද දැන් ආයුධ පෙන්වන්න කියලා ආයුධයක් පාවිච්චි කළා නෙමෙයි. ඊට වෙනස් විවිධ ක්‍රමවලින් මිනිසුන්ගේ ජීවිත ලඝු ලෙස අරගන්ට අතම්මයි උත්සාහ කරනවා කියලා. ඉතින් අපි මේ අවස්ථාවේදී ගරු අධිකරණයෙන් දැනුවත් කරන්නට දැනුවත් කරලා තියෙනවා. මේ අවස්ථාවේම ඔහුගේ නඩුවලට පෙනී ඉන්න විවිධ නීතිඥ මහතුරුන් ඒ නීති මහතුරුන්ගේ කාර්යභාරයන් හරියට ඉෂ්ට කරලා තිබෙනවා. අධිකරණයෙන් දැනුවත් කරලා ඔහුගේ ජීවිතය ආරක්ෂා කරන්න මම දන්නවා මේ සියලු දේම ආරක්ෂකයා වන්නේ මහජනතාව. ප්‍රජාතන්ත්‍රවාදී ආරක්ෂකයා වෙන්නේ මහජනතාව. මිනිසුන්ගේ අයිතිවාසිකම් ආරක්ෂකයා වෙන්නේ මහජනතාව. ඒ මහජනතාව දැනුවත් කිරීම මම හිතන්නේ සිද්ධියක් වෙනවායි කියලා සැකයක් තිබෙනවා නම් සිද්ධියක් වෙනවායි කියලා ආරංචියක් තිබෙනවා නම් එය දැනුවත් කිරීම තමයි ප්‍රධානම කාරණාව. ඒ අනුව තමයි මේ දැනුවත් කරන්නේ. දැන් අපි දන්නවා පහුගිය මම නම් කිව්වා වූ මියගිය අයවරුන්ගේ විශේෂයෙන් ওই තාරක පෙරේරා නැත්නම් පොස්කොඩ තාරක වියන්න මොහොතේ
මොහොතට කලින් මේ යෑමට කලින් ඔහු වෙනුවෙන් පෙනී සිටි අනෝත් හෙට්ටිආරච්චි නීතිජ මහත්මයා දැනුවත් කළා තිබ්බා. දැනුවත් කළා තිබ්බා. ඒ අනුව ලසන්ත ටින්කර් ලසන්ත මිය යන මොහොතට කලින් සංජය හරිදාස් නීතිජ මහතා ඒ ගැන දැනුවත් කළා තිබ්බා. ඒ අනුව මා ඉල්ලා සිටින්නේ කිසිම ආකාරයකින් නීති විරෝධී කටයුත්තක් කරලා ජීවිතය අරගන්ට යන්න එපා. පොඩි ලසිත නැයගේ එහෙම කරොත් ඔබලට අධිකරණ ඉදිරියේ උත්තර දෙන්න වෙයි. ඔහුගේ ජීවිත ආරක්ෂාව තහවුරු කරන්නත් කියලා මහා ජනතාවටත් මේක දැනුම් දෙන්නත් මේ කාරණාව මම මේ අවස්ථාවේදී ඉදිරියට ගේනවා. මම අක්කුවහන්දි දිල්හානි තනෝජා. මම අද දින මේ මාධ්‍ය අමුවට පැමිණියේ මගේ පුතා ජනිත් මදසංක වෙනුවෙන්. මාධ්‍ය අමුවේ මා අද කියා සිටින්නේ මගේ පුතා කොළඹ අපරාධ විමර්ශන භාරයේ කැඳුන් නියෝග මත දැනට වසර එකහමාරකට ආසන්න කාලයක් ඉන්නවා. පසුගිය දවස්වල ඝාතන රැල්ලත් සමග මට ලොකු බයක් දැනෙනවා. මගේ පුතාටත් මේ වගේ කරදර සිද්ධ කරාවිද කියලා. මගේ පුතාට වෙඩි තියලා මරන්න කැලේකට එක්කන් යාවිද කියන එකත්, ඒ වගේම ඒ කැලේට ගිහිලා සර්පයෙක් දෂ්ට කරාද කියන එකත්, එහෙම නැත්නම් මේ වසංගතයට මේ රෝග කොරෝනා වලට මැරුණාද කියලා කියාවිද කියන එකත් මට ලොකු බයක් සැකයක් තියෙනවා. මම නිතරම හැමදාම උදේට ඉඩවනකොට බයකින් තමයි ජීවත් වෙන්නේ. මොන වගේ දෙයක් මට අසන්නට ලැබෙවිද කියලා. ගරු අතිගරු ජනාධිපතිතුමනි, ගරු අගමැතිතුමනි, ආරක්ෂක ලේකම්තුමනි, ඔබතුමන්ලා LDT එකේ දරුවන්ට වැරදි නිවැරදි කරලා දීලා ඔවුන් සමාජගත කරලා තිබෙනවා. මගේ පුතා වෙනු මගේ පුතාට ජීවත් වෙන්න, වැරදි නිවැරදි කරගෙන ජීවත් වෙන්න එක අවස්ථාවක් ලබාලා දෙන්න. මගේ පුතා මගේ පුතාට වැරදි වලට ඒ අධිකරණයට යොමු කරලා දෙන්නේ කියලා ගරු ජනාධිපතිතුමාට මගෙන් ඉල්ලා සිටිනවා. ඒ වැරදි වලට අධිකරණයට ඉදිරිපත් කරලා දෙන්න කියලා. ඒ වගේම අපේ රටේ උසස් නීතියක් තියෙනවා. ඒ නීතිය හැමෝට මගේ පුතා ගෙනෙල්ලා දෙන ඕනම වරදකට මම ඒ අධිකරණයෙන් දෙන ඒ දඬුවමට මං ඉසනවා, ඒ බාර ගන්නවා. ගරු ජනාධිපතිතුමනි, මගේ පුතා මරන්න දෙන්න එපා. මගේ පුතාගේ ජීවිතේ බේරලා දෙන්න කියලා මං ඔබතුමාගෙන් වැඳලා ඉල්ලනවා. මගේ පුතා මරන්න දෙන්න එපා. ඔබතුමාට පින් සිද්ධ වෙනවා. මගේ පුතා වෙනුවෙන් මට මගේ පුතාව ලබා දෙන්න කියලා මං ඉල්ලා සිටිනවා. පහුගිය කාලේ පුරාටම පොලිස් අත්අඩංගුවේ සිටිය රැඳවියන් කීප දෙනෙක්ම ඔගොල්ලෝ දැක්කා ඝාතනය වුණා. මේ රැඳවියන් හැම කෙනෙක්ම ඝාතනය කරේ ඉතාමත්ම පහත් විදියට. මොකද ඊට හේතුව කියනවා නම්, එක්කෝ පොලිස් භාරයේ විමර්ශන කිරීම සඳහා යම් තැනකට ගෙනිච්චම එක්කෝ පාතාලයම ඇවිල්ලා මේ පොලිස් රැකවරණයේ ඉන්න මිනිස්සු වෙඩි තියලා ඝාතනය කරා කියනවා. පමණක් අවස්ථාවන් වලදී කියනවා මේ රැඳවියා බෝම්බ ගහන්න ගිහිල්ලා එක්කෝ වෙඩි තියන්න ගියා මේ මාංජු දාගෙන ඉන්න රැඳවියා කියලා තමයි මේ පොලිසිය ඉතාමත් බොරු චෝදනාවක් එල්ල කරලා පුදුම නාට්‍යයක් රඟපාලා මේ පොලිස් අත්අඩංගුවේ සිටින මේ තරුණෙන්ව ඝාතනය කරනවා. දැන් අපිට මේ ළඟම ඉදිරියේදී බලාපොරොත්තු වෙන්න පුළුවන් ඝාතනයක් සිද්ධ වෙයිදෝ කියලා අපිට සැකයක් තියෙනවා. ඒ ඝාතනය තමයි පොඩි ලැසියගේ ඝාතනය. පොඩි ලැසි ඝාතනය කිරීමේ සැලසුම. මොකද ඒක මේ වෙනකොට
ඉතාමත් සූක්ෂම විදියට ක්‍රියාත්මක වෙන පැත්තක් තමයි අපිට පේන්නේ. මොකද මේ 15 වෙනිදා හෝ 16 වෙනිදා වෙනකොට පොඩි ලැසිගේ රැඳුම් නියෝග අවසන් වෙනවා. ඒ අවසන් වීමත් සමගම ආරක්ෂක අමාත්‍යාංශයේ අවසරයකින් ආරක්ෂක ලේකම්තුමාගේ අවසරයකින් පොඩි ලැසීව වෙනත් විමර්ශන කටයුත්තක් සඳහා යුනිට් එකකට එක්කෝ කොළඹ අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුවෙන් එතකොට CCD එකට ඒ වගේ නැත්නම් මිරියාන යුනිට් එකට ඒ වගේ වෙනත් යුනිට් එකකට බාර දීලා ඒ විමර්ශන කටයුතු වලදී එක්කෝ සර්පෙක් කෑවා කැලේකට ගෙනියනකොට ආයුධ හොයන්න කැලේකට ගෙන සර්පෙක් කෑවා කියයි එක්කෝ බෝම්බකින් ගැහුවයි කියයි එක්කෝ වෙඩි තිබ්බා කියයි වැනි චෝදනාවක් එල්ල කරලා මේ පොඩි ලැසීටත් මදූස්ලට මෙලාන්ලට කොස්ගොඩ තාරකලට වුණ ඉරණම අත්වෙයිද කියලා ඔහුගේ මවටත් මේ සිරකරු අයිතිවාසිකම් සුරකී මේ කමිටු හැටියට අපිටත් විශාල සැකයක් මේ වෙනකොට මතුවලා තියෙනවා. මොකද මේ පෙළ මේ පෙළ ගැසෙන විදියත් එක්ක අපි ඉල්ලා සිටිනවා මේ රටේ පොලිස්පතිතුමාගෙන්. දැන් මේ පොඩි ලැසී ඉන්නේ ඔබතුමාගේ රැඳවුම් නියෝගය නැත ඔබතුමාගේ භාරයේ මේ බන්ධනාගාරයේ හිටපු කෙනෙක් තමයි ඔබතුමාගේ භාරයට අරන් දෙන්නේ. එහෙනම් පොලිස්පතිතුමනි මොහුගේ ජීවිතය ආරක්ෂාව සම්බන්ධයෙන් ඔබතුමා සහතික වෙන්න මේ රටටම රටටම කියන්නේ මොහුගේ ජීවිතය කිසිම විටකින් අපි අනතුරටපත් කරන්නේ නැහැ මොහුගේ මොහු අපි කිසිම විටකින් මොහුගේ ජීවිත අනතුරටපත් කරන්නේ නැහැ අපි කියන සහතිකය දෙන්න පුළුවන් ද ඔබතුමාට ඔහුගේ මවට මේ මුළු මහ ජනතාවට ඔබතුමා දෙන්න මොකද හිතන්න එපා මේ ආණ්ඩු කියන දේවල් හැමදාම තියෙනවා කියලා මේ දේශපාලඥයන්ගේ උවමනාවන් වලට මේ සිද්ධ කරන ඝාතන හැමදාම යට ගිහින් තියෙන්නේ ඒක නිසා මේ වැන්නේ නීතියෙන් පිට සිද්ධ කරන ඝාතන වලට වග කියන්න ඔය පොලිස් නිලධාරීන්ට කවදා හෝ සිද්ධ වෙනවා මොකද මේ ආණ්ඩු හැමදාම තියෙන්නේ මේ දේශපාලඥයන් හැමදාම මේ බල්ටි ගහන්නේ තමන්ගේ රහස් තමන්ගේ තියෙන රහස් එළිවෙයි කියලා අද මේ විදිය ඝාතන සිද්ධ කරන. ඒ වගේම පොලිසිය ඉහළ පුටුවලට යන්න මිනී මරලා මේගොල්ලෝ උත්සාහ කරනවා ඉහළ පුටුවලට යන්න. මොකද ඔයගොල්ලෝ දන්නවා මේ දේශසාගත බන්දුලගේ ක්‍රියාදාමයන් කොහොමද කියලා. මේ වෙනකොටත් ඔව් විශාල මේ දේශසාගත බන්දු උත්සාහයක් ගන්නවා මේ ඝාතන වලින් ඔව් පොලිසිය මුල් පුටුවට එන්නේ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා මේ ජනාධිපතිතුමාගෙන් අපි මේවැනි ඝාතන සිද්ධ කරනවා නම් අපිට මොන අනතුරට අපිපත් උනත් අපි ඒව වෙනුවෙන් අපි නැගී සිටිනවා. අපි මේ වෙනකොට ඒ සම්බන්ධයෙන් ජිනීවා මානව හිමිකම් කොමිෂන් සභාවට අපි මේ වෙනකොට යම් පැමිණිල්ලක් කරන්න බලාපොරොත්තු වෙනවා. අපි ලංකාවේ UN එකට පැමිණිලි කරා. දැන් අපි මේක ජාත්‍යන්තර මානව හිමිකම් සංවිධාන වලටත් අපි මේ මොහොත වෙනකොට පැමිණිලි කරගෙන යනවා. මොකද මෙවැනි ඝාතන සිද්ධ වෙන්න දෙන්න බෑ. පොඩි ලැසීවත් මදුස්ලා කොස්ගොඩ තාරකල වගේ මරන්න ඉඩ දෙන්න බෑ. මොකද ඒ වෙනුවෙන් අපි නැගී සිටිනවා. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා යම් කෙනෙක් අපරාධයක් කරා නම් ඔහුට දඬුවම් කළ යුත්තේ අධිකරණයෙන්. ගරු අධිකරණයක් තියෙනවා. මේ අධිකරණයෙන් දඬුවම් කරනවා වෙනුවට කිසිම කෙනෙක්ව ඝාතනය කරන්න කාටවත් අයිතියක් නැහැ. ඒ නිසා අපි ඉල්ලා සිටිනවා දිගින් දිගටම ජනාධිපතිතුමාගෙන් පොලිස්පතිතුමාගෙන් මොහුගේ ජීවිතය යම් විදියකින් අනතුරට පත් කරොත් අපි එදාට අපි ගන්න පුළුවන් ඉහළම ක්‍රියාමාර්ග ගන්නවා. අපි මේ වෙනකොටත් ඔහුගේ ජීවිතය වෙනුවෙන් අදාළ සංවිධානවල දැනුවත් කරලා තියෙනවා. ඒ නිසා අපි ඉදිරියේදී පාර්ලිමේන්තුවට අපි මේ ප්‍රශ්නේ ගෙනියලා පාර්ලිමේන්තුවේ ඉන්න මන්ත්‍රීවරුන්ට අපි බල කරනවා මේ ජීවිතය බේරගන්න. මේ ජීවිත වැරදි නම් ඔවුන්ට අධිකරණයෙන් දඬුවම් කරන්න මොහුගේ ජීවිත ඝාතනය කරන්න ඉඩ දෙන්න එපා කියන ඉල්ලීම අපි මේ රටේ මුල් පුරවැසියගෙන් ඉල්ලා සිටිනවා. The news reporter. වාරණයෙන් තොර අපක්ෂපාති වාර්තාකරණය. Multilac, Color the World, Sri Lankan.